අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. බදු ආදායම ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්. රජයේ බදු ආදායම අරක්කු සහ සිගරට් වලින් පළවෙනි වතාවට ලංකාවේ පහත වැටලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයකට සැරසෙයි. අපේ නායකයාගේ ආශිර්වාදයෙන් මත අපි ගොඩනගනවා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ විපක්ෂය. රාජ්‍ය බැංකුවල කොටස් පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් අනාවරණයක්. අනියම් සම්බදතාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියෙකුට ජනනේන්ද්‍රිය අහිමි වේ. දවනපතේ නවීකරණයෙන් පසු විශාල ප්‍රමාණයේ ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්වීම ඇති හැකියාව පිළිබඳ පසුගිය දින කිහිපෙදීම කතාබහක් ඇති වුණා. විශාල ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීමට නම් ඊ ශ්‍රේණියේ පවතින කටුනායක දවනපතේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්ණායකයන්ට අනුව F ශ්‍රේණියේ දවනපතයක් ලෙස උසස් විය යුතු වෙනවා. කෙසේ වෙතත් දවනපතේ නවීකරණය කිරීමේදී එහි අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමක් සිදු නොකළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. දවසේ පුවත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දහවනපතේ නවීකරණය කිරීමෙන් අනතුරුව පසුගිය 6 වෙනිදා විවෘත කෙරුණා. අන්තරාය කර තත්වයක තිබූ දහවනපතේ මුළුමනින්ම ආස්තරණය කිරීම එහිදී සිදු කෙරුණු අතර මීටර 3350ක දිගින් යුත් කටුනායක දහවනපතේ පළල මීටර 45ක් ආස්තරණ ක්‍රියාවලියේදී දහවනපතේ පුරුල් කිරීමක් සිදු කර නැහැ. කෙසේ වෙතත් නවීකරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පැවසුවේ දහවනපතේ පුරුල් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ ගුවන් තොටුපළේ 380 ගුවන් යානා භාණ්ඩ අමාරුයි. මොකද දහවනපතේ පළල් වීමක් අවශ්‍යයි. ඒකත් මේ ශරේ කරනවා. එතකොට 380 planes උත් කටුනායක භාණ්ඩ පුළුවන්. ඒ 380 කාණ්ඩයට අයත් ප්‍රමාණයෙන් විශාල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා F කාණ්ඩයේ දහවනපතයක් අවශ්‍ය බව අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය පෙන්වා දෙනවා. එහි නිර්ණායකයන්ට අනුව එවැනි දහවනපතයක පළල අවම වශයෙන් මීටර 60ක්වත් විය යුතුයි. ගුවන් තොටුපළ මෙහෙයුම් සඳහා පාවිච්චි වෙන ලාවේ දවසේ පැය 16ක් පැය 8ක් වගේ සුළු කාලයක් දහවනපතිය වහලා තමයි මේ ක්‍රියාවලියට එළඹුණේ. ගුවන් තොටුපළ කෝඩ් D වල ඉඳන් කෝඩ් F දක්වා උසස්කරණයක් අපේ අරමුණක් උන්නේ නැහැ. ආස්තරණී ක්‍රීමේ ක්‍රියාවලියේදී අපි අවශ්‍ය ප්‍රමිතීන් ලබාගෙන තියෙනවා. ඊට අමතරව දහවනපතිය වැඩි දියුණු කරලා තියෙනවා කෝඩ් F වර්ගයට අයත් වන ගුවන් යානාවල මෙහෙයවීම හැකි වෙන විදියට. නමුත් දහවනපතියේ කෝඩ් F දක්වා වර්ධනය වෙලා නැහැ. මොකද අපිට අර මීට 45 ඉඳන් 60 දක්වා පළල් කිරීම මේ වෙලාවේ කරන්න පුළුවන් කමක් නැහැ. දාවනපතේ නිතිපතා මෙහෙයුම් කටයුතු වලට යොදා ගන්නට සිදු වෙන නිසා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සෑම ගුවන් තොටුපළකම ජාත්‍යන්තර තත්ත්වයේ මැනීමේදී ඒ 380 වැනි ගුවන් යානා එම ගුවන් තොටුපළට බැස්ුවේ හැකිද කියන සාධක සැලකිලි ලක් කරනවා. ඒ අනුව තමයි එම ගුවන් තොටුපළට රේඩ් එකක් දෙන්නේ. දැන් අපි මාස 6කට අධික කාලයක් ගුවන් තොටුපළ වසා දැමුවා සංවර්ධනය නිසා. හැබැයි දැන් අපි කෝටි 800ක පාඩුවක් දරාගෙන ගුවන් පතයක් හදලා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ 380 වර්ගයේ ගුවන් යානා ඒ ගුවන් පතේට බාන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. දවසේ පුවත කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරු සිව් දිනකු සහ දිස්ත්‍රික් සංවිධායකවරු උත්දිනකු පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. බිංගිරිය පඬුවස්නුවර පොල්ගහවෙල සහ කුරුණෑගල යන ආසනයන් සඳහා නව පත්වීම් සිදු කෙරුණු අතර මෙතෙක් කලක් බිංගිරිය ආසනයේ සංවිධායක දුරේ හිබ වූ අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පත් කෙරුණේ පඬුවස්නුවර ආසන සංවිධායක ලෙසයි. පසුගියදා සිදු කළ ආසන සංවිධායකවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හිමිව තිබූ නිකවරටිය ආසනයට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත් කර තිබෙනවා. මෙතර අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්ප්‍රදානුකූලව ජනාධිපතිවරයාට පිරිනැමීම අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු වුණා. මෙතර තෙල් දිනියේ ඉදිවු දිස්ත්‍රික් මූලික රෝහල ජනතායිතියට පත් කිරීම අද සිදු කෙරුණේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රෝහල නිරීක්ෂණයට එක් වූ ජනාධිපතිවරයා පළමු රෝගියාලය පදිංචි කිරීමද සිදු කළා. මේ නව රෝහල් ගොඩනැගිල්ල අද දින විවෘත කරන්නට
හාමුදුරුවනේ මා පෙර පින් කළ බව දැනුනි කියලායි මට හිතෙන්නේ. මීට සති 3කට කලින් කැබිනට් මණ්ඩලයට බණ්ඩාරගාරය වාර්තා කළේ රජයට එන බදු ආදායම අරක්කු සහ සිගරට් වලින් පළවෙනි වතාවට ලංකාවේ පහත වැටලා තිබෙනවා. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. රජයට දෙන බදු අඩුවෙලයි කියලා කියන්නේ අරක්කු සහ සිගරට් වල විශේෂයෙන්ම ආදායම අඩුවීම. ඒක රටේ සෞඛ්‍ය සම්බන්ධ ජනතාවක් ගොඩනැගීමේදී ඉතාමත්ම වැදගත් දෙයක්. අපේ ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගය අද ඉතාමත් විශිෂ්ටයි. ලංකාවට කිසිම කාලයක නොමැති ජාත්‍යන්තර සහයෝගිතාවයේ තුල අපි බලාපොරොත්තු වෙන්නේ සහයෝගිතාවයේ ශක්තිය මේ රටේ සංවර්ධනය සඳහා යොමු කරන්න. ශ්‍රී ලංකාවේ කිසිදු වරායක් විදේශීය රටවල හමුදා කාර්යයන් සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජපානයේ පැවති සමුළුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙරටේ වරායන්හි ආරක්ෂිත වගකීම් පැවරෙනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් බවයි. ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයේ නිල කටයුතු ආරම්භමින් අද මෙම සමුළුවට එක් වුණා. The rise of East Asia, ASEAN, South Asia, Middle East and Africa also encompasses. එහි මුඛ්‍ය දේශනයේ පවත්වමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ අනාගත ලෝකයේ වැදගත්ම කලාපයේ බවට ඉන්දු ශාන්තිකර සාගර කලාපය පත්වන බවයි. කලාපීය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව වගකීම් සහිතව කැපවන බව පැවසු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කිසිදු වරායක් විදේශීය රටවල හමුදා කාර්යයන් සඳහා භාවිත කිරීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළා. මේ අතර ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකාහි සභාපති සිනිචි කිතෝකා මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්ුණේ ටෝකියෝ නුවර පෞද්ගලික හෝටලයකදී. ආර්ථික ස්ථාවරත්වය යළි ඇතිකර ගනිමින් නිවැරදි සංවර්ධන මාවතකට පිවිස කෙටි කලක් තුල ලැබූ ප්‍රගතිය පිළිබඳ ප්‍රසාදය පළ කරන බව එම ආයතනයේ සභාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක දුර සඳහා කුමන පුද්ගලයෙකු පත්වුවද ඔවුන්ට ජනතා සහයෝගය තිබිය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දෙබරවැව් ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. මේ ආමුතු දෙයක් නෙමෙයි. මං හිතන්නේ මේ කට්ටිය මේ තහනම් කළා හුඟක් කල්. මේ සංවිධායක ගම නැති කළා. ඉතින් අලුතෙන් මිනිසුපත් කළා දින. ඒකේ ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකාවේ. එයාට මුලින් ජනතාවගේ සහයෝගය තියෙන්න බෑ. මොකද පොණ සංවිධායක ආවා. සිංහල අලුත් අවුරුද්ද මේ බඩු දිනත් එක්ක ජනකාර කොහොමද වෙන්නේ? ඇත්තදම මේ මට වඩා හොඳ ජනතාවගෙන් අහන එක. මොකද මං දකින්න ධර්මයට දවස ගානේ බඩු මිල වැඩි වෙලා තියෙනවා. දැන් අද වෙනකොට එළවලු තඹුල්ලේ 150කින් වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි සෑම භාණ්ඩයක මිල වැඩි වෙලා. මොකද පියල බාල්දු වෙන ඩොලරයත් සමග බඩු මිල ඉහළ යෑම නතර කරන්න මෙයාට බෑ. මොකද මෙයාට කිසිම සැලැස්මක් නැහැ. සේවක අර්ථසාධ කරමුදලේ මුදල් ආයෝජනයෙන් ලැබෙන ලාභය ජනතාව අතර බෙදනු වෙනුවට රජයේ ඉන් බද්දක් අය කිරීමට සූදානම් වන බව ජනතාක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරනවා. වතරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා. 2003 වසරේදී මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු IOC එකට බදු ලබා දීම සඳහා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. 2005 සිට 2009 දක්වා ශ්‍රී ලංකා තෙල් සංස්ථාව තෙල් ටැංකි සංකීර්ණය වෙනුවෙන් මිලියන 692ක බද්දක් ගෙවා තිබෙනවා. හැබැයි එම කාලය තුල තෙල් ටැංකි සංකීර්ණය වෙනුවෙන් ආණ්ඩුවට බදු ලැබුණේ ඩොලර් ලක්ෂ 5. ඒක හරියට තමන්ගේ ගේ රුපියල් ලක්ෂයකට කුලියට දීලා ඒගෙන් කාමරයක් ලක්ෂ 10කට ගන්නවා වගේ. තෙල් ටැංකි 85න් 16ක් ඉක්මනින් පවරන්න කියලා චන්දිම වීරක්පොඩි ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා. එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් බව 2016 ජූනි මාසයේ පළවෙනිදා කාර්ය සටහන් වල තිබෙනවා. දැන් කැබිනට් මණ්ඩලෙන් තීරණ ගන්නවා. අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දාලා කියනවා නැවත මේ සීල නියෝග අවලංගු කරනවා කියලා. දැන් අපිට තියෙන තොරතුරු අනුව අප්‍රේල් මාසය තුලද මලික් සමර වික්‍රමාමාත්‍යවරයා ඉන්දියාවේදී මේ පිළිබඳ අවසන් එකඟතාවකට ඇවිල්ලා මෙම තෙල් ටැංකි සංකීර්ණ යලි ඉන්දියාවට ලබා දීම සඳහා කටයුතු කරන්න තමයි සැලසුම් කරමින් තිබෙන්නේ. බැඳුම් කර මිලදී ගැනීම හරහා පමණ සේවක අරසාධක අරමුදලට ඇති වී තිබෙන පාඩුව රුපියල් කෝටි 960යි. පර්පචුවල් සමාගම ඒ කාලය ඇතුළත ලාභය ලැබලා දෙනවා බිලියන 12. පර්පචුවල් සමාගම විසින් මිලදී ගන්න ලද බැඳුම් කරවලින් 90%ක්ම දිවිතික වෙළඳපොලේ මිලදී අරගෙන තිබෙන්නේ සේවක අරසාධක අරමුදල. එහෙනම් දැන් අපිට පාඩුවත් පැහැදිලි ලාභයේ තියෙන තැනත් පැහැදිලි. ඉතින් නොනවති තමයි දැන් රවි කරුණායක යෝජනා කරලා තිබෙන 14ක බද්දක් ගන්න ඕන කියන එකේ ආදායම. එම ලාභයේ කොටස සාමාන්‍ය ජනතාවට බෙදනවා වෙනුවට එම ලාභය රජයේ භාණ්ඩාගාරය වෙත ලබා
राज्य बैंकुवल कोटास पौद्गलिक अंशेट विकनेमट राज्य उत्साहयक् ऐति बव पार्लिमेंतु मंत्री चंद्रसिरि गजधीर महता पवसनवा ओहु मे बव संधान कले अद पिरवरुवे कोलंबदी पवति प्रवृत्ति साकच्छावकदी මුදල් ලැබෙතුමා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවෙම කිව්වා මේ වසරේ ලෑස්ති වෙන පටි තද කරගන්න කියලා. අපි සේරටම පටිය තද කරගෙන බඩවල් වක ගහගෙන මේ අවුරුද්ද සමරන්න සිද්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රට උපදෙස් දීලා තියෙන්නේ මේ මූල්‍ය අරමුදෙන් මිදෙන්න තියෙන සම්පත් ටික දීලා හරි ආර්ථිකය ශක්තිමත් කරගන්නයි කියලා. 1977 න් පස්සේ උත්සාහ කරා මේ අපේ රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කරන්න. ඒ උත්සාහය බැංකු වෘත්තීය සමිති වල ශක්තිය නිසා වැළකීලා ගියා. දැන් අද බැංකු සංගම් වල ලොකු තෙගැස්මක් තියෙනවා පෞද්ගලික අංශයට කොටස් විකිණීමේ ක්‍රියාවලියකට ආණ්ඩුව සැරසෙනවායි කියලා. අපි ඊටාම පැහැදිලිව කියනවා මේ රටේ බැංකු සේවකයන් විසින් ආරක්ෂා කරගත්තු අපේ ජාතික ධනිය අපි කිසිලෙසකින් ඒ මුදලාලිලාගේ බලපෑමට යටත් කරන්න අපි ඉඩ නොදෙන බව රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිට අපමත උදාහරණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද මහනුවරට පැමිණියා. ඒ රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජනාපානේ පේමසිරිනා හිමියන් සහ මලවතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදකීම සඳහායි. දින 9ක් පුරා උපවාස නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා සිය උපවාසය අත්හැරියේ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි යන නාහිමිවරුන් උපවාසය අත්හැරන ලෙස ලිඛිතව කළ ඉල්ලීමක් සලකා බලමින් මේ අනුව ඊට කෘතවේදීත්වය පුදකරනු වස් අද උන්වහන්සේ බැහැදැකීමට මන්ත්‍රීවරයා පැමිණියා. महानूर श्री दलदा मालिकाव वेंदपुदागने में नानत्रुव मांत्री वर्या मल्वतु पार्श्वे अनुनायक अतिपूज्य नियंगोडे विजित सिरी हिमियान बहदुटुवा අනතුරුව මාධ්‍යවේදී ඉන්නගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් විමල් වීරවංශ මහතා විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බැහැදකීමට පැමිණියා. වාසයේගේ ආපු ලිපිය ගොඩක් ඉවහල්ුණා ඒ ගත්ත ක්‍රියාමාර්ගය වෙනස් කරන්න. ඒ කියන්නේ පෘථිවිදිත්‍ය පිරිනමන්නයි විශේෂයෙන්ම වාසයේලගේ උපදේශයක් පිළිනොගෙන ඉන්න බෑනේ මානකරු. හමුදාවේ නාවුක හමුදාවේ බුද්ධියංශ නිලධාරිනු ගොඩක් ඉන්නවා අපේ නායක හමුදුරනේ හිරේට දාලා. එයාද ඒගොල්ලෝ LTT කාර්යයන්ගේ තත්ත්වයට වැටලා තියෙන හිරගෙවල තියෙනවා. මනෝයි දුක්ඛනේ අපුණාවා. පසුව මාධ්‍ය වේදී නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් විමල් වීරවංශ මහතා. දැන් ඔබතුමාලා කියනවා අද ගන්නව හෙට ගන්නව ආණ්ඩුව කරලනවා කියලා. जनता නමුත් ඉතින් ලෝකේ මේ සම්මානලාභී මුදල් ලැබුති කෙනෙක් අද ලංකාවට ඉන්නවා. ඉතින් එතුමා දිහා බලාගෙන අවුරුදු කන්න තමයි වෙන්නේ.
රණවිරුවන්ට විරුද්ධව රජයේ චෝදනා ගොනු කරන්නේ ජිනීවා යෝජනාවන්ට පිළිතුරු ලබා දීමට බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ රණවිරුවන් සුරකීමේ සංවිධානයේ සමාජ සත්කාරයකට එක්වෙමින්. මාධ්‍යවේදීන්ට පහර දුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සර්ජන්ට් හේමචන්ද්‍ර පෙරේරාගේ බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ පිහිටි නිවසට රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයින් අද පැමිණියේ ඔහුගේ ඥාතීන් සඳහා අලුත් අවුරුදු තෑගි බෝග පිරිනැමීමටයි. මොනවා හරි එකක් වරදක් කියලා පෙන්නගෙන මේ රණවිරුවන්ට දඬුවම් දෙන්නේ ජිනීවා සමුළු යෝජනා වල සඳහන් වෙන ආකාරයට ඒ දෙමළ ඩයස්පෝරාවේ හා ඉන්දියාවේ ඒ වගේම බටහිර රටවල් වුණාවට තමයි මේ දඬුවම් කිරීම කරන්නේ. මේ උත්සාහ දරන්නේ රණවිරුවන් හිර කරලා ජිනීවා සමුළුවට යම් කිසි පණිවිඩයක් දෙන්න. ඔන්න බලා කියාපු දෙය අපි කළා කියලා. එහෙම නැතුව මේ අය මේ වැරදි කළ නිසා නෙමෙයි. කීත්නෝයට පාර දුන්න කියලා දින 42ක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබුණා. ඒකෙන් ඔප්පු කරගන්න බැරුව ඒකෙන් ඇප ලැබුණා. ඊට පස්සේ උපාලි තෙන්නකෝන්ට පාර දුන්න කියලා මාර රක්ෂිත බන්ධනාගාරගත කළා දින 8ක්. ඒක ඔප්පු කරගන්න බැරුව ඇප ලැබුණා. TNL එකේ මාධ්‍යවේදියෙක් කියාගන්න කෙනෙකුට පාර දුන්න කියලා දැන් දින 4ක් රක්ෂිත බන්ධනාගාරගත කළා තියෙනවා. ඒකෙනුත් ඇප ලැබෙනවා. ඊට පස්සේ දැන් අපිට ආරංචි ශානි අබේසේ කරලා ඉහළ අධිකරණයට ගිහින් තියෙනවා කියලා ඔවුන්ට ලැබුච්ච ඇප කැන්සල් කරන්න. ඒතර මේ විදිහට මේ රණවිරුවන්ගෙන් දිගින් දිගටම පලිගන්නවා. අර පැත්තේ මරාගෙන මැරෙන කොටි නිදහස් කරනවා. ඒ මරාගෙන මැරෙන කොටින්ව අල්ලලා මේ රට බෝම්බ පිපිරන එක වළක්වපු බුද්ධ්‍යාංශ රණවිරුවන්ගෙන් දිගින් දිගටම පලි ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයක් නිර්මාණය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද බණ්ඩාරවිල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මේ ආණ්ඩුවට එන වැරදි ටික විතරක් එක්සත් ජාතික පක්ෂයට දාලා හොඳ ටික විතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න බෑ. මැච් එක ගහනකොට ඒ නායකය හොඳයි. මැච් එක පරදිනකොට අපේ නායකය තමයි අල්ලන්නේ. අපිත් දැන් සූදානම් පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් හැටියට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය අරන් කටයුතු කරනවා නම් එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයාගේ ආශිර්වාදයේ මත අපි ගොඩනගනවා එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය. අපි පෙන්වා දෙනවා කවුද අද මේ රටේ ජාතික ආණ්ඩුව සම්මුතිය එකමුතුව කඩලා බිඳලා දාලා මේ රටේ ජනවාරි 8 වෙනිදා දීපු පොරොන්දු කඩලා දාන කටයුතු කරන්නේ කුමන නායකයයි කියන කාරණේ මේ කටවලෙන් ඉදිරියේ තමුන්නාසලා අහන්න පුළුවන් වෙයි කියන කාරණේ මතක් කරනවා මිත්‍රවරුනි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් නියාමනය වන්නේ මෙරට මුද්‍රිත මාධ්‍ය පමණක් බැවින් විද්‍යුත් මාධ්‍යද ඇතුළත් වන ලෙස නියාමනය කිරීමට ආණ්ඩුවට අදහසක් ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යාපන සහ පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ හඳුන්වා දීමේ වැඩසටහනක් අද කොළඹදී පැවැත්වුණා. අද අපිට පේනවා රූපවාහිනිය වල නොඑක් නොඑක් දේවල් CIA තියෙනවා. මම දැක්ක පෙරේදාට රූපවාහිනිය රුසියානු ජාතික ස්වරූපී ලියන් පෙළක් හෝටල් වල පවත්වන සේවාවක් වෙනවා. මේ රට අනුවසනය ඇති. ඒතර අපි කොහොමද මේ රටේ සදාචාරාත්මක දේවල් පවත්වගෙන යන්නේ? හිරු ආයතන මම හිතන්නේ මේ නොඑක් අවස්ථා වල පෙන්නනවා. දේශපාලකයන් මැදිහත් වෙලා නිලධාරීන්ට බලන්න හැටි. ඊත් මම දැක්ක දේශපාලකයන් කැවිලා පොලේ බදු එකතු කරන අයට විරුද්ධව ඔහු කතා කරා. ඊට පස්සේ වෙනත් දේශපාලකයන් කැවිලා කිව්වා ඔය බදු එකතු කරන නියෝජිතය ඉස්සෙල්ලා එයාගේ. එයාගේ කොටස ඉන්නේ නැති නිසා තමයි දැන් ඇහිලාට බලන්නේ. ඒතකොට දැන් මේවා වාර්තා කරනවා දෙපැත්ත. එතකොට අපි ඇත්තරම දන්නේ නැත්නම් ඒ පොලේ ඉන්න මිනිස්සුන්ගෙන් බදු එකතු කළේ ඇයි කියන කාරණාව මේ නිසා තමයි නියාමනයක් අවශ්‍ය වෙන්නේ. මේ කියන්නේ ඇත්තද බොරුද කියන පුවත්පත් මණ්ඩලයේ පිටවල තිබෙන්නේ මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් විතරයි. ඉතින් ආණ්ඩුවේ අදහසක් තිබෙනවා විද්‍යුත් මාධ්‍යත් ඇතුළත් වෙන විදිහට නියාමනයක් කරන්න. දැන් මෙහිදී මම හිතන්නේ නැහැ ජනමාධ්‍ය පාලනය කරන පොලිසියක් දානවා කියන එක. පුවත්පත් නියාමන බලාපොරොත්තු වෙනවා මුද්‍රිත මාධ්‍ය වලින් විද්‍යුත් මාධ්‍ය වලින් බලාපොරොත්තු වෙනවා විදග්ධ මාධ්‍ය සම්ප්‍රදායක් ඇති කරන්න. අනියම් බිනද විසින් ජනනේන්ද්‍රයේ කපා දමනු ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිති සමරකෝන් මහත්මිය පැවසුවේ අදාළ රෝගියා සත්කමකට භාජනය කළ බවයි. මෙම සිද්ධිය වාර්තා වන්නේ පොළොන්නරුව හිඟුරාගුඩ ප්‍රදේශයෙන්. තිස්සේ වෘදි අදාළ පුද්ගලයා මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ තම අනියම් බිනදගේ නිවසේ සිටියදී.
එම අවස්ථාවේදී ඔහුට ලැබුණු SMS පණිවිඩ සම්බන්ධයෙන් උරණ වූ අනියම් බිරිඳ ඔහුගේ ජනනේන්ද්‍රය කපා තිබෙනවා. ලෙඩෙක් ඉන්නවා ගෙනියන්න මේ වීල් එකේ කිව්වා. අපේ පුතා දුවගෙන ගියා. ඇයි අහුවා මම රොසන්ට කෙටුවා කිව්වා. ජර්නි කි මේ හැම තැනම ලේ. අරේ අපේ ලේල්ට කතාල කියනවා අනිය අක්කාරක ගෙනත් දෙනවක කොට්ටියට තීනවා අරක. මේ ඒකී කපල මේ අනිත් ඇස කියනවා ගින්ගෙන්නලු. තුවා ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව හිඟුර කුඩ රෝහලට ඇතුළත් කරන අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර වාතිබෙනවා. අද උදෑසන පොළොන්නරුවේ සිට ලිංගේන්ද්‍රිය කැපීමකට ලක් වෙලා හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලැබුවා. එම රෝගියාට හදිසියේ සත්කමකට භාජනය කර මෙම අවයවය කැපුණු කොටස බද්ධ කරනු ලැබුවා. මේ වන විට එම රෝගියා සුවය ලැබමින් පසු වෙනවා. පොලිසිය සඳහන් කළේ මේ පුද්ගලයා මිනිරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් බවයි. එබෙන්ම සිද්ධියට සම්බන්ධ කාන්තාව පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවටගෙන ඇති අතර ඇයද පොලිස් ආරක්ෂා වැටතේ හිඟුරක්කුඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ගොවීන්ට ලබා දිය යුතු වන්දි ලබා නොදුනහොත් සටනට පිවිසෙන බව මැදිරිගිරියේ වෙල්ලායක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න මහතා ප්‍රකාශ කළා. රබන් ගහන්න නෙමෙයි දැන් වෙලා තියෙන්නේ අපට මල බෙර ගහන්න වෙලා තියෙන්නේ. රබාන වෙනුවට ගොවියට කඳුල එකතු කරලා අවුරුදු කන්න පුළුවන් සියලුම වගා කරපු ගොවීන්ට ලබා දෙන්න තීමිත අදාළ පොහොර ලබා දෙන්න. පොලු තිබ්බොත් නැවත සිද්ධ වෙනවා අපිට සටනට බහින්ද. අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී පෙරේද අතුරුදන් වූ ව්‍යාපාරිකයා සෙවීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා. කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයාට එරෙහිව කැකිරාව ප්‍රදේශයේ මංකොල්ල කෑම් පහර දීම ඇතුළු චෝදනා පහක් යටතේ නඩු විභාග වෙමින් පවතින බවයි. සපුගස්කන්ධ පොලිසියට ලද තොරතුරක් මත හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව සපුගස්කන්ධ පොලිස් ස්ථානයට පැමිණි ප්‍රධාන සැකකරුගේ සහෝදරියක් අපරාධාංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 2000ක් අල්ලස් වශයෙන් දී ඇති අතර ඇයද අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. රටවටා හිරු. එසමගින් දැනට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්සුන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු රාත්‍රී 9:30ට. අයිබුවන්.